අයිබෝවන් ඉෂිෂ්වර්ල්ඩ් මගේ YouTube channel එකට මම ඔයාලව ගොඩක් අතරින් පිළිගන්නවා. මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඕනෑම ගවුමක් මහන්න පුළුවන් විදිහේ බේසික් બ્લોක් එකක් අපි කොහොමද ලේසියෙන් හරි විදිහට හදාගන්නේ කියලා. ඒ වගේම මේ બ્લોක් එක පාවිච්චි කරලා අපිට ඕනෑම ඩිසයින් එකක් හදාගෙන මහගන්න පුළුවන්. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හැට කොටසට අදාළව තමයි මම අද બ્લોක් එක හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්නේ. ඒකට අපිට මෙන්න මේ මිමි ටිකක් අවශ්‍ය වෙනවා. બ્લોක් එක හදාගන්න අපිට මෙන්න මේ වගේ කොලයක් අවශ්‍ය වෙනවා. මම මේක දෙකට නවාගෙන තියෙනවා නැම්මක් වෙන විදිහට. මම මේ කොලේ ඉදිරිපස හා පිටුපස બ્લોක් දෙකම හදාගන්නවා. ඒක නිසා ඉහලින් ඉඩ තියාගෙන මම මේ විදිහට මුලින්ම හරස් රේඛාවක් ඇඳගන්නවා. රෙදි කොටස මේ විදිහට දෙකට නවලා ගත්තාම මෙතන නැම්මක් තියෙනවා. ඒක තමයි මම මේ විදිහට ලියාගන්නේ. ඒ වගේම අපි ඕනෑම ඇඳුමක් කපා ගනිද්දී බලවාටි පැත්තට තමයි අපි ඇඳුමේ උසගන්නේ. ඒකත් මම මේ විදිහට සයිඩ් එකෙන් ලියා ගන්නවා බලවාටි කියලා. මගේ උරහිස මිම්ම තියෙනවා අඟල් 14ක්. ඒක මම මුලින්ම දෙකට බෙදා ගන්නවා. එතකොට එනවා මට අඟල් 7ක්. මම ඒකට තවත් මහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා මුලින්ම මෙන්න මේ හරස් රේඛාවේ මාක් කර ගන්නවා. මේක තමයි අපේ උරහිස් රේඛාව. මම ඒක මේ විදිහට ලියා ගන්නවා. උරහිස මාක් කරගත්තු තැන ඉඳලා පහළට අඟල් 1යි 3 කාලා උරහිස පහත් කර ගන්න ඕනි. අපි එහෙම කරගන්නේ අපේ උරහිසේ හැඩයක් තියෙනවනේ. අන්න ඒ හැඩේ තියෙන නිසා අඟල් 1යි 3 කාලා උරහිස පහත් කර ගන්න අවශ්‍යයි. ඒකත් මම මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ නැවත උරහිස පහත් කරපු තැනට මෙන්න මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා අඩි රූල තියලා. ඊට පස්සේ අපි නැවත මේ හරස් රේඛාවේ අපේ උරහිස මිම්ම මාක් කර ගන්න ඕනි. මගේ පපුවට මිම්ම තියෙනවා අඟල් 32ක්. මම මේ 32 හතරෙන් බෙදා ගන්නවා. එතකොට එනවා අඟල් 8ක්. මේ අඟල් 8 මම ඇඳ ගන්නවා ඉහළ ඉඳලා පහළට. මේක තමයි අපේ රැගල් උස රේඛාව. මේ රේඛාවේ තමයි අපි අත්කට හැඩේ ඇඳගන්නේ. මෙන්න මේ විදිහට මම දැන් එතන හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ තමයි අපේ පපුව අට රේඛාව. එහෙම නැත්නම් රැගල් දිග රේඛාව. මම මෙතනත් ලියා ගන්නවා. ඔයාලට එතකොට මේක ගොඩක් පැහැදිලි වෙයි. මේ තමයි අපේ රැගල් උස රේඛාව. මේ තමයි එතකොට අපේ පපුව අට, එහෙමත් නැත්නම් රැගල් දිග රේඛාව. පපුවට මිම්ම අඟල් 32 මම මුලින්ම හතරෙන් බෙදා ගන්නවා. ඊට පස්සේ ඒකට මම අඟල් එක හමාරක් එකතු කරනවා. එතකොට එනවා මට අඟල් 9 හමාරක්. මම ඒක මේ හරස් රේඛාවේ මාක් කර ගන්නවා. ඔයාලට කැමැති මහුම් වාසි ප්‍රමාණයක් මේකට එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම උරහිස මාක් කරගත්තු තැන ඉඳලා රෙගල් රේඛාවට මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. මම මේ රේඛාවේ මුලින්ම මැද මාක් කර ගන්නවා. ඊට පස්සේ මැද ඉඳලා නැම්ම පැත්තට නැවත අඟල් භාගයක් මාක් කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පුළුවන් අපිට අපේ ඉදිරිපස පළුවේ අත්කට හැඩේ මේ විදිහට ඇඳ ගන්න. දැන් මට තියෙන්නේ මගේ උස මිමි ලකුණු කරගන්න. මම ඊට කලින් මගේ උරහිස් රේඛාවේ මිම්මක් ලකුණු කරගන්නවා. ඒ තමයි සම්මත 3. මේ සම්මත 3 ඉඳලා පහළට තමයි අපේ උස මිමි ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. මම මුලින්ම මේ විදිහට ටේප් එක තියලා සම්මත 3 මාක් කරගන්නවා. මගේ පපුව දක්වා උස අඟල් 8ක් තියෙනවා. මම ඒකට එක හමාරක් එකතු කරලා සම්පූර්ණ අඟල් 9 හමාරක් සම්මත 3 ඉඳලා මේ විදිහට පහළට ලකුණු කරගන්නවා මුලින්ම. ඊට පස්සේ මම එතන මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ තමයි පපුව දක්වා උස රේඛාව. මම ඒක මේ විදිහට ලියා ගන්නවා. මගේ ඉන දක්වා උස තියෙන අඟල් 13ක්. මම ඒකට අඟලක් මැහුම් වාසි එකතු කරලා සම්පූර්ණ අඟල් 14ක් මේ විදිහට මාක් කර ගන්නවා. එතනත් මම මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ තමයි අපේ ඉන දක්වා උස රේඛාව. ඉනවට මිනුම තියෙනවා මගේ අඟල් 28ක්. මම ඒක මුලින්ම හතරෙන් බෙදා ගන්නවා. එතකොට එනවා මට අඟල් 7ක්. මම ඒකට එකතු කරනවා අඟල් 2ක්. මම අඟල් 2ක් එකතු කරන්නේ ඩාට් එකට අඟලක් සහ බුරුලට අඟල් භාගිකුත්, ඒ වගේම මැහුම් වාසි අඟල් භාගිකුත්. මේ විදිහට ඊට පස්සේ මම ඒ අඟල් 9 මාක් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පපුවට මිම්ම සහ ඉනවට මිම්ම මේ විදිහට යා කර ගන්න. මේක තමයි අපේ ඉන රේඛාව. අංශයේ පැත්තෙන් මේ විදිහට අඟල් භාගයක් ඉහළට මාක් කර ගන්නවා. ඊට පස්සේ ඉන රේඛාව මේ විදිහට ගෙවිගෙන යන විදිහට හැඩ කර ගන්නවා. මේ විදිහට හැඩ කරගත්තාම අපේ ඇඳුම එල්ලා වැටෙන්නේ නැහැ. හරිම ලස්සනට තියෙනවා. මට තියෙන ඩාට් එක ඇඳ ගන්න. මගේ ඩාට් පළල තියෙනවා අඟල් 6ක්. මම මේක මුලින්ම දෙකෙන් බෙදා ගන්නවා. දෙකෙන් බෙදාගෙන මේ විදිහට ඉන රේඛාවේ අඟල් 3 මාක් කර ගන්නවා.
ඊට පස්සේ දෙපසටමම නැවත අඟල් භාගෙ බැගින් මේ විදිහට මාක් කර ගන්නවා. මේ තමයි අපේ ඩාට් එකේ පළල මං අඟලයි ගත්තේ. ඊට පස්සේ ඉහළට මේ විදිහට යා කරලා ඇඳ ගන්න තියෙන්නේ. ඩාට් එකේ ප්‍රමාණිත් මම මේ විදිහට ලියා ගන්නවා. ඔයාලට එතකොට ගොඩක් පැහැදිලි වෙයි. මගේ කරවට මිනුම තියෙනවා අඟල් 14ක්. මම ඒක 4න් බෙදා ගන්නවා. මට එතකොට එනවා අඟල් 3 හමාරක්. මම ඒකෙන් තව අඟල් භාගයක් අඩු කරලා කර පළල විදිහට මාක් කර ගන්නවා. මතකොට ඉන්නේ මට අඟල් 3යි. ඒක තමයි මම කර පළල ගන්නෙ. මේක බේසික් එක නිසා තමයි මේ ප්‍රමාණය ගන්නෙ. ඔයාලගේ ඩිසයින් එක අනුව මීට වඩා කර පළල අඩු වැඩි කර ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට නම් මේ විදිහට ඔයාලට මහ ගන්න පුළුවන් ඇඳුම. ඒ වගේම මම කර ගැඹුර ගන්න අඟල් 5ක්. ඒකත් ඔයාලට ඔයාලගේ ඩිසයින් එක අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක මාක් කරගන්න අවශ්‍යත් අපි සම්මත 3 ඉඳලා 15ට මම මේ විදිහට මේකත් මාක් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට කොටු හැඩයක් ඇඳ ගන්නවා. මේ හැඩය ඇතුලේ අපිට ඕනෑම කර හැඩයක් ඇඳ ගන්න පුළුවන් ඔයාලා කැමති. මම මෙතන ස්වීට් හાર્ට් කරක් ඔයාලට ඇඳ ගන්න විදිහ පෙන්වන්නම්. මුලින්ම මේ රේඛාව මම දෙකට බෙදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට යා කරගන්න තියෙන්නේ. මේ තමයි මම හදාගත්තු බේසික් බ්ලොක් එකේ ඉදිරිපස පළුව. දැන් මං හදන්නේ මේකෙම මගේ පිටුපස පළුවත් ඇඳගන්න. මුලින්ම මම මේ විදිහට කර කොණින් ඉහළට අඟලක් මාක් කරගන්නවා. ඒ වගේම උරහිස කොණිනුත් ඉහළට අඟලක් මාක් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මෙතන හරස් රේඛාවක් නැවත ඇඳගන්න. මේ තමයි අපේ පිටුපස පළුවේ උරහිස. මේ රේඛාවේ මම නැවත මේ විදිහට උරහිස මින්ම මාක් කරගෙන ඊට පස්සේ මම යා කරගන්නවා. ඊට පස්සේ මම පිටුපස කර පළලත් මේ විදිහට මාක් කරගන්නවා. මම කර ගැඹුර මෙතන ගන්නේ අඟල් 2ක් වගේ ප්‍රමාණයක්. ඔයාලට මේකත් අඩු වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට තමයි අඟල් 2 ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට කර්ව් එකක් ඇඳ ගන්න තියෙන්නේ. ඒ වගේම පිටුපස පළුව අත්කට හැඩේ ප්‍රමාණය අඩු වෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම පිටුපස පළුවේ ඩාට් එකත් මේ විදිහට අඟල් 1 හමාරක් ඉහළට මාක් කරගන්න අවශ්‍යයි. මේකත් ඔයාලගේ බ්ලොග් එකේ අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයාලා මහා නැඳුම ගොඩක් ලස්සන නීට් එකට තියෙනවා. ඕනිම ගවුමක් අපිට දැන් මේ බ්ලොග් එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඕනම ගවුන් ඩිසයින් එකක් අපිට මේ බේසික් එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම මේක කපද්දි විශේෂ දෙයක් තමයි පිටුපස පළුව කපලා ඉවර වෙලා තමයි අපි අපේ ඉදිරිපස පළුව කපා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට කරගත්තාම මේක නීට් එකට ලස්සනටම තියෙනවා. එහෙනම් වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.